ඒ අද දවල් යන්න ඕනේ නේද පුස්ත කාලේ. අමය ලාස් සෙහිදි මගෙන් නැහ්වා. අපේ සර් රට ඉඳන් ආපපු හින්දා දැන් ඉදින් ආයමත් සැන්සුරාත උදේ ක්ලාස් මචං අපි උදේවරුවු එන්නෙ නැතිහින්ද අන්ජලි අප්සට්ටයිද දන්නෙත් නෑ. මල ක්‍රලියයි එහෙම වුණනොත්? මට් ඒක සීයට ආයුම නෑනේ ගිය සිනසුරාද අපි උදේම ආපු හින්දා අංජලි අදත් අපි උදෙෙන් එයි කියල හිතයිද. එහෙමුණත් තොක්කොම අපප්ස් එයා හිතයි ශුවර් එකටම අපි ඔරෝපපු හිඳ එන්නෙ නෑ කියලා. පවබං හෙ මූුණොත් නම් ලියවමි හැටි නම් ඒකි පුදුම දුකින් ඉන්නේ නිමාශි කිව්වෙත් ඒකමයි. කෙල්ලු ලියම්වල ලියනේවා නම් තම සතේකට ශුවර් කරන්න එපා. අම්ලිකෙ කතාවෙෙත් ඇත්තත් තියෙනවා අංජලිගේ ඇත්තම හිත මොනවාගේද කියලා දැනගන්නනම් කතා කරන්නම ඕනේ කතා කරන්න ගිහි ගිහාන්ට මාට්ටුනොත් එහෙම කෙල්ලට මාර ටොපියස් සෙටුවෙන්නේ මම බිදුු දිහබැලුව ඌූ ගියව සුමානි ටියවු් එකෙ ගණන් ආපා ඔහදනවා ආ මල්ලි වැඩවාගේ මම කෝචෝක් එකට කතාගලා මේ තව බොඩ්ඩෙන් මතක නැති නවා. ලබන සිගුරාද මුගුත් වැඩනෑන. යිස්කෝලියන්න්නේනිනෙද්ද ලබන සිගරාද නිවාඩුබම් මොන ස්කෝලිද. ඇයිුම්ඹෝ මේ උච්චර දඟලන්නේ ගෙදර වැඩක්වත් තිේෙනවාවද අපිටත් පරිප්පු කන්න. මටනං කොහොමටත් එන්න වෙන්නි නෑ. අම්මලත් එක්ක මම යනවා මාහතලේ අක්කලාගකිෙදර. අමිලිය එහෙම කියන ගමන් අඩි රූලගත්තා රූප සටහන කනීන්න. නෑබං ඉසංකගේ බෝද්දේග ඉදාට උඹල දෙන්නත් එෙක්කම එන්න කිය ඒක මට කිව්වා. ිල්ියට බැරිනං උබුවවත්වරෙන් යන්න මාත්තයෙක නැතුව මටනම් බෑ තනියම යන්න ශාහ! මූදැන් හරි දියුණයිනේ. ඉසංක බෝර්ද්ධේකට ඉන්නොයිට් කරන්න තරම් ක්ලෝසෙලා දැන් එෙහිනම් පාටයන්නම් ඕන තැනක යන්න එන්නම්කෝ බිදුු මේ මට පානය මර්සිීධාන්‍ය නැතුව කියපක් උබයෙකකින් ඇහුවද. බට මැන්ටල්ද බං මං අරයෙදදා කිවවාගේ හොඳට ලඟින් ආශ්‍රය කරලා සෑන කාලයක් ගියාට පස්සෙ සීයට සියම්ම හිතර ෆිට්නම් අහනවා එතකං හිතෙන් ලව්. මෙන්න මෙහෙමත් කතාවත් තිීනෝ මචං ට්‍රහිකරද්දි තියෙන ආතල් එක දාගත්තර පස්සේ නෑ කියලා ඒ ඉන්දා වැටුනනිතත් කමන් නෑ පුළුවන්තරම් කල් ට්‍රයි කරපං. අපි කලාස් සිීවර වෙච්ච ගමන්ම අනින් තුන්නත් පෙරල්ලාගෙන මවා එල්ලියට. මට හදිස්සේ අංජලියෝ බලන්න ඒ කෙල්ල මොනොව අහිතලද දන්නෙත් නෑ බිදුටත් ඉසංග බලන්න කළ බලේ අපි දෙන්න සමුද්‍රද්‍රවී කළඟ පල්ල මේ ඉක්මන්ට දුුවද්දි අමිලත් අපි දෙන්නටම බැනබැනම ආවා බුන් දෙන්නට කොයවත් යන ෙල්ලො බලන්න මගේ ඇගේ තියන කැලරි ටිකණනි පිච්චෙන්නේ ආපු ප්‍රයිවැටඩ් බස් එකත් හෙනෙහෙමින් නාාවගේ කියලා තමයි මට හිතුනේ අපි තුන් දෙෙන පාර පැනලා පුස්සකාලට ඇතුළුණ මගේ පපුුව ගැහැෙනවේගි වැඩි එක තකට කාගෙවත් එක්ක කතා කරන්නේ අද්දි මම මොකටද ගැහෙන්නේ. උඩීතිං එහෙම හිතුවට යටිහිතීතියෙනවා මහා අමුතුමගතියක් මංගන්න දෙබිඳු. ඉසංකා මේ වෙලාට ඇත්තේ ස්ටඩි රූම් එකනෙ උබ යමිලෑ පලන් ස්ටඩියට මම කැන්ටින් එකට යන්නම් බැරිවෙලාවත් අන්ජිලිලා උඩ හිටියෝොත් කියපන් සීන්නේක. මම මගේ පොද් දෙෙකත් බිින්දු ගෙ අතට දීලා කැන්ටිම් පැත්තටවා ටිට යන පාර දෙ පැත්තෙම තැනින්තන ආදරවාන්තයෝ. ලෞ් කරනවා කියනක නම් මහ පිස්සු එඩක් මම කැන්ටිම ඇතුළට ඔළුවදැම්ම ශිහි පේනතෙක් මානිකවත් යනෑ පවවැඩි ගිහිල්ලද නැත්නම් උස්්ටඩි රූමිගේද. හිත ඇතුළි තිබ්බ ගැස්ම එක පාර්ටම හේදි ලගියා මම කව්ටරේළඟට ගිහින් ප්ලේන්ටිය කරන්න ආපව හැරුණ. ඒ වෙලා එතනම තිබුණු මේසි ඔලුවගාගෙන හිටපු කෙල්ලෙක් හෙමීට ඔලු විස්වා. අපි දෙන්නගේ ඇස්තු වගෙන ඇවිත් හැප්පුුණ අංජලී මමයා ළඟට ගිහින් ඉඳගත්ත මගේ මූණට ආපු හිනාවාාවේ හිත පතුළෙන්මයි නිමාශිත් එතකොටම ඇුලු ඉස්වා වෙරි සෝරි අන්ජලී අපිට අතූදේ ලාස් ඒ නැදුව තරාහකට එහෙම නෙමේ පරක්කුණේ මන්දන්නවා එයා හිනා වෙලා උත්තරදුන් ඉක්සංක මට කිව්වා මම උදේමයාගෙන් එහව්වා කෝයාලු අබිදුු ස්ටඩි රූ එකට ගිය බිදුගේ නමකිවත් ඉංකද අන්ජලි ඔලුවයනවා ඉතින් මම කතා කලා සමාවන්න මාලින්ද එදා සිද්ධයට එහෙම කියලා අංජලි හරි අසරණ විදියට මගේ දිහා බැලුවා යාගේ ඇස් දෙගත් පොපියනවා අඩන්නද අපි ඒක අමතක කරමු වෙච්ච දේවුුණ අනික අපෙත් කට හොඳ නෑන අංජලි ඒත් ඒක මට තාම වද දෙනවා ප්‍රමිස් සංජලි ම ඒගෙන හිතුවේ නෑ හිතන්නත් නෑ අනිකා අපපය වයසට ඔයයාගේ දේවල් මොනවාද. පලවනි පාරට අන්ජලි කෙලිීම මගේ මූුණදිය හැමැලවා. ඒ ඇස්තෙක මගේ හිත මොහොතකට නැවැත්තුවා. ඔයා දැන් පාඩම් කරන්න ස්ටඩිරූම් යනවාද. නැහැ කරදරය නැත්තන් අපි පොඩ්ඩා කෙලෙට අමද මාලින්ද. ගිියාන් ගයාලු අපි දෙන්නව දැක්කොත් තිවරයි හැම තැනම ගිනිතියයි. යමු මම ස්ටඩීට ගිහිම් බින්දුට කියලා එන්නද? අන්ජලි අයමත් ඔලෝ වෙනවා කොච්චර වුණත් එයා ඉන්න නම් දුකෙන්මගේ. අන්ජලි මමත් එේනම් ස්ටඩීට යනවා නිමාශිත් අන්ජලීට අතවනලා මාත්ත්‍ය එක්කාාව ආප උස්ටඩිරූම්ම එකට. අන්ජලි නැවතුන ඉස්සරහා කොරිඩෝය එකේ ළඟ තියෙන පොකුනගාව. අපි දෙන්න අද හුදේ ඉඳලම හිටියේ කැන්ටිමේ. අන්ජලිට පාඩම් කරන්න බෑකිව්වා. නිමාශය එහෙම කියද්දි මම පඩි පෙළනැංග. ඇයිඒ. අනේ මන්ද එයා මේ දවස්සල හිටියේත් අප්සට්ට එකේ. මට අතවනල ය ස්ටඩිය ඇතුළොට ගිය මම ඔලු ඇතුල්ට දාලා බින්දුට කතා කලා. හම්බ වුනාද. ඕහුමචං මම බොඩ්ඩක් එඇත් එක්කේ එල්ලියට ගිහින් එන්නම්. දැන් වෙලාව එක හමාරයි හරියටම හයට මම මහරගම බෝගහළඟ ඉන්නවා. බැරි වෙලාත් මම ආබවු ල අයිබ්බියට ආවෙන් එත්නම් ඔබ මගේ පොත්තිිකත් තරං එතන හිටපං. ඒක හරි ඒත් මචම් මට උඹෝ තනීම යවන්න න්නැබෑ අනික මේ සීන් එක හින්ද මට කොහොමත් බයයි. යම් මාත එන්නම් උබත් එක්ක. පිසුදව හෝනෙ නෑ. මම තනී මෙයන්නම් කෙල්ලෙක් එක්ක යන්න ඇයි බයවෙන්නේ. මම ඌට තට්ටුවත් දාලා පල්ලෙහට බැස්ස හ කොච්චරහොඳ යාලුවවෙෙත්ද. අන්ජලි තාමත් පොකුණ දිහා බලාගෙන ඉන්නවා. මාව දැක්ක නෑ. අන්ජලි එයා මගේ දයා හැරල බැලුවා. යමුද අපි අංජලි ගොඩාක් දුකහිතන විදියට මගේ දයාබලලා ඔොළුව වනවා. අපි දෙන්න පොස්තකාලින් එලියටාවා. පුස්තකාලිින් එලියට බැස්සට යන්න කොහෙද ඇයි මෙහෙම යන්න කියන කිසිම දෙයක් මගේ හිතේ තිබුණේ නැහැ. අන්ජිලිටත් ඒකෙ ගානක් නෑ. ජීවිතය හැටි එහෙම තමයි. මම කලා බවන පැත්තට හැරුණා. මේ පැත්ත ගිහි නිදසේ කතා කරන්න පුළුවන් තැන පාක එක විතරයි ඒත් තවයි කිකි කෙල්ලෙ එක එක පාක එකට රින් ගන්න කවරුවත් මව දැක්කෝො තිම් පටිරෝල් මම වේගි අඩුගලා අන්ජලි මේ හරේ නිදසේ කතා කරන්න පුළලුවන් එකම තැන පා එක විතරයි සමගාඩන් එකට යන්න තරම් මම සල්ලිකාරයෙන් නෙමේයි ඒත් ඔයත් එක්ක පාක එකට යනවා දැක්කොත් මට කොහොම වෙේතත් ප්‍රශ්නය එනෙ ඔයාට කමක් නෑ අපි අම්මු මට මේ හිතේ බර කාටාරි කියන්නඕනේ ඔයාට කමක් නැද්ද අයෝ මට ප්‍රශ්නයක් නෑ තදෑ වගේ මම එහෙම කිව්වට බැරි වෙලාවත් අඳුනන එකෙක් මාවදැක්කොත්න්නම් මිතින් අනාතයි තමයි කමක් නෑ කෙල්ලික් වෙලා අංජලීට යන්න පුළුවන්නම් ඇයි මට බැරි මාලින්ද ඇයි මම මූනාරවල එයාදියා බැලුවා ඔයා හිතන්නේ මම මාහාවානචර පැනල දෙනවල් කෙල්ලෙක් කියලද අපෝ නෑ එහෙම කෙනෙක් එක එක්ක නම් මම මෙහෙම ගමනක් එන්නත් නෑ අපි පාකෙකට ඇතුල්ලෙලා ටිකත් දුරගිහින් වැඩිපුර ගස්තිීයන තැනක තිබ්බ බංකුවක ඉඳගත්තා සෙනසුරාද වනාට වැඩිය සෙනක නෑ වගේ ඉතිං දෙැන් කියන්න වවාට මොකද්ද තියන ප්‍රශ්නි කියලා අනික ඇයි මාවුම් මේකට ගාාවගත්තේ මට යාලෝ කියලා ගර්ස්ල ගොඩක් හිටියට එයාට මේ වගේ දෙයක් කියන්න බෑ මගේඒ එක ම අියත් දැගඉන්න ඉතාලියයේ ගියාන් ඉින්ඳ මට කිසිම කොල්ලෙ කියයාලුවේ කොරයි තියා ගන්නක් බෑ ඔයා මට විහිලු කළ දවස්සෙම ඔයාගෙන හරි පුදම විදිී හැඟීමක් ඇතිවුුණ හරියට මගේ අයිිය මගේ එළඟ ඉන්නවාාවකි ඒත් අන්ජලි ඒක මා පිස්සු හැඟීමන්නේ ඔයා මංගෙන දන්න නැදුව කොහොමද එහෙම හිතුනි එක පාර්ටම කොල්ලො ගෙන ඔයගේ තද විශ්වාසයක් තියන්නේපා අන්ජිලි ඒයාගේ බෑක එක ුලට අරගෙන අධික ඒක උඩතියාගෙන අහගෙන ඉන්නවා. මම බින්දු කියයාලුවා ඉස්සංකාගෙන් විස්සර ඇසුවා අනික මම ඔයාගැන හිතපුවෙදී වෙරදි නෑනේද නෑ මම එහෙම කියලා දිග හුස්ම්පිට කළ මම දන්නුව මාලින්ද ඔයාට මේක ලොගු පටලවෙල්ලක් කියලා මටත් ඒකි වෙනසන්නෑ ගිහන්ුව ම ඉස්සල්ලම දැක්ක්‍යේ අපේ ස්කෝල ක්ෂි විෂන් එකක් වෙලාවෙේදි. එයා හරිමදදඟයි ඒ වගේමයි කට්ට මම හිතුවායා හරිම විනෝදෙන් ඉන්න කෙනෙක් කියලා. ටික දවස්සකින් යයා යාලුවේ කතේ අහාල එව්වා. මේකඋනේ ගියාාව රුද්දේ. අපේ ඕලෙවල් එක්සෑම් කිිට්ටුව. නිමාශය ඇර අනක් අයි හැම කෙනා මට කිවේ යාලු වෙන්න කියලා. ඉතින් මම මගේ උත්තරේ දුන්නා. ගියාන් කොයෝගේ කෙනෙද කියලා තෙවෙනැත්් ඔොයා. නැහැ. ඒ දවසල මට ඒවක් කිසිම එකක් හිතුනේ නැහැ. මට ඕන ඕනේ මොකක්ද කියවත්. මට තේරුණේ නෑ ඒත් දවස්කීවයම අපි හඹු එද්දි මට තේරුුණා ගියාන් කියන්නේ හොඳගෙනෙක් නෙමෙයි කියලා. රන්ඩුවයි මහජරායාලොයි තමයි එයාගේ ලෝක ෙදෙන්නේ. මම සුරංගනා කතාවක් කොගේ අහගෙනීටිය. අංජලෙගි දෑ සගිස්සි පුංචි කඳු බිින්ඳුවක් බිමට වැට එන්න පෙරුම්පුරණවත් මම දැක්කා. ඒ වගේ යාගේ ආදරේ හැමවෙලේම තිබුණ එක පැත්තකට විතරයි. ම කොල්ලෙ එක කතා කලොත් ඉදාට පැලෙනගම් මට බනිනවා ඒත් එයා හැම තැනම කෙල්ලො තියාගෙන ඉන්නවා ඒ ගැන ඇහවෝත් එයා මට බැනල විතරන්නක් ඉන්නේෙ නෑ අන්ජලියයාගේ බෙල්ල පිටි පස්සේ තිබුණු කොන්්ඩ මෑත් කළා එතන තදිින් හිල්ල රතුම රතු පාටයි මට පුදුමුතුගක් ඇතිවුණ අංජලීගෙන ඔයාලගේ ගෝරිය ගැන කතා කරද්දයා මට ගෙහ්වා ඒ වෙලාවේයාගේ අතේ තිබුණු මුද්ධට හිීරුුණ මෙතෙක් වෙලා දඟකරකර තිබුණු කඳලු බින්දු එල්ලියටාාව. මගේ ඇගිලි මට මගෙහි කරවුණා මම හෙමෙන් සීරුවේ රතුපාට වුණු තැනට අත තිබ්බා. අංජලික පාර්ටම් මගේ අතයාගේ මූනට තියලා තදකරගෙන හයියෙන් අඩන්නවනාා. මුළු ලෝකෙම එක පාර්ටම නැවත්තුනා වගේ. මට මේ කිසිේ එකත් තේරෙෙනෙනෑ කොල්ල එක එක්ක වලියද්දාාගත්්ද. ඊට පස්සේ කොල්ලගේ කෙල්ලට විහිළු කළ ගටිකෑවා දැන් ඒ කෙල්ලම් මගේ අත බදාගෙන අඩනවා. ඉතිං ඇයිවා ගිියන්ගෙන් අයින් වෙන්නි නැත්්දේ. ඔයාඔ බලෙන් තියාගන්න මිනිහට බෑ අනික ආදරයන් නැතුව කොහොු දොහොම ඉන්නේ. මටනං හිතා ගන්නාත් බෑ. මමත් දුොකින් කිව්වා. මගේ හිත ඇතුළෙත් කඳුරු ගඟක් ගලනවා මගේ ඉස්සරා අඩන අංජලිහින්ද මගේ හිතත් අඩනවා. කෙල්ලෙක් මේ තරම් මට සමීපුවෙච්ච පලවනි වතාවත් මේකයි. මොන. දේට හරි ඉසිස්ලම කෙල්ලෙක් මගයාතින් ඇල්ලුවවෙත් අදමයි. මට අයින් වෙන්න බෑ මාලින්ද මං ගිහාන්ට බයයි යම් මට කිව්වා අයාගෙන් අයින් වෙලා නම් කවදාවත් ඉන්න දෙන්නේෙ නෑ කියලා. මම කොහොමද ඉති විරුද්ධ වෙන්නේ ඉතිං ඇයිවා මේක ගෙදරට කිවෙනෙත්තේ කෙල්ලෙට්ට ඉන්න හොඳම යාළුවත් අම්මනේද අංජලියක පාටම් මගාතායින් කලාා මම දැන් කෙල්ලෙක් නෙමේ මාලින්ද මගේ මුළු ලෝකෙම පුරල් ල ගයා වගේ. පාට පාට තරු නිවිනිවී පත්ව වනාා ඒක්ක මාංජලියමු මුහුණ මගේ ඔක්ළු උඩතියාගෙන හොඳටම ඉකිගහන්න පටන් ගත්තා. මට නොදැනිමු මගේ ඇහෙම් පුංචි කඳුළ බින්ඳුව මෝදවෙල හරියට නමුවත්ධන්නේ නැති අහසිම් පාතුනා වගේ හම්ඹ එච් මේේ අයිංසක කෙල්ල ගැන මගේ ජීවිතය මුල්ලු අතාවට අනුකම්පාවකොයි ආදෙරේගොයි තද දුක්කු ඇති වුණ. මට දැන් ගිහන්න්න අතාරන්න බයත් ඒකයි අංජලි අඩා අන්ඩ කිව්වා මම එයාට අනන් ඉඩෑරලා මගේ අතයාගේ කොන්්ඩෙ උඩින් තිබ්බා අපි පැයක් විතර එහෙම ඉන්න ඇති ටික වෙලාවකින් අංජලි නැගිට්ට මේ කතා කියලා වගේ හිත රිදුනනම් මට සමාවවෙන්න ඒත් දැන් මගේ හිත සහැල්ලුයි මේවා යාළුවෙක්ටවත් කියන්න බැරි දේවල්. මම දන්නේෙ නෑ ඇයි කියලා මම ඔයාාව විශ්වාස කරනවා මේවාගේ දේවල් කියන්න තරම් බයවෙන්න එපා අංජලි අපි ප්‍රශ්නට උත්තර හොයෙමු උත්තර නැති ප්‍රශ්න නැහැ වෙන්ස තියන්නේ අපිට උත්තරේ හොයාගන්න කල්ගත වෙනේක විතරයි හැමදාම අඩන්න ඕනේ නෑ ඇංජලි ඔයා හිනාවෙන්නත් තෝනි ඒ දවස ඉක්මනටමැයි අපි තව කල්පනා කරලා මේක ලිහාගාම්මු කොහොමාරී මම කියදදි අංජලි ලේෙන් සවෙන් කඳුල් පිහදාගත්තා ගිහන්ට මේවා දැනගන්න තියන්න එපා මම කිව්වා අපි දෙන්න එතන දලා කොල්ලු පිටිට පයිංආවා. කොල්ලු පිටී දලා දෙහිවල්ට එන්න කම්ම අප්‍රාතරය කතාවක් නෑ. මම දෙෙහිවල හන්දීදී අංජලීගේ මූන බැලවා. මම යන්නං අංජලි ඒ ඇස්තෙක මොහොතක් ගොලූන. ඊට පස්සේ අංජලීගි ලස්සන හිනාව මෝනෙන් මතු වුණ. මගේ හිත යකාගේ කම්මලවාගේ කෙල්ල හිතෙන් කොයිතරම් දුක් වෙනවා ඇදද පෞදේනෙ. ියන් ගැන හිතේ මෙතෙක් තිබ්බ කේන්ති දෙගුණ වුණා මම මහරගමට එනකොට හයයි කාලයි බිදු ඈතදිම් මාව දැකලා ළඟටාව. මොකදවුණේ මට හරි දුකයි මචං අන්ජලීගෙන අපි දෙන්න ඇවිදගෙන න අතරෙදි මම පිින්දුර විස්තරයකිවා. ජීවිදේ කියන්නේෙ මහා පුදුම දෙයක් බං බිින්දු කිව් එච්චරයි.